රටේ තවමත් අත්‍යවශ්‍ය වාා්ඩ හිඟයි ජනතාව දිවාරෑඇ නොබලා පෝලිම් වල. කිරිපිටි ගෑස් වගේම අත්‍යවශ්‍ය භාන්්ඩ ගන්න අපේ රටේ ජනතාවට හැමදාම පෝලිමේ ඉන්න වනේ මේ පාලිකින්ගේ තියෙන හොඳකමනිසා බවනම් කිවයතුමයි. තුන්වලින් එක වලක්වත් හරියට කන්න බැරිව. දවසගානී හැඩු කඳුලින් ඉන්න ජනතාවගේ හිතට තවමත් කිසිම සහනයක් ලබා දෙන්න මේ පාලකින්ට හැකාවක් ලැබීන හැ මේ හැටන් සතුස ඉදිරිපිට ජනතාව සහල් ඇතුළු අත්‍යවශ ද්‍රව්‍ය ිලද ගැනීමට පොලි. பே பிரிசிடிட்டி ஆக்காராய் ල්ො පොචරයියට පොලමර දාලා මෙ ඉන්නතුම ඉ දෙන්නේ හෝලි දේගේ ලාම්තල් පොලිමට පාන්දර හතරට ජීල ලාන්තල්නෑ කෙවල මේ පොිින්වා පුළුවන් මේ පොලිම නැති කරන්න අපිට මේකව දදිවල් ඉන්නමක් පොලිම මේවැල විට ක්‍රෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩ වැටීඉතිබෙනවා ගොවයාගේ ජීවිත කබලින් ලිපට ඇදල දැම්ම මේ පාලකින් තවමත් කර න්නේ පොහර දෙන්නිනතිව නැසුනාසේ ඉන්න එකයි. මහකන්නේ සම්පූර්ණයෙන්ම විනාශ කලා යලකණත් දැන් විනාශි කරලා කන්න තියෙන හල්ලටයත් නැති කරන්නයි මේ පාලකින් ක්‍රියා කරමින් ඉන්නේ. මේ අර්බුදු මධද ඉදිරියේදී සහල් අර්බධයක් ඇතිවිය හැකි බවටයි. එක්සත් සහල් නිෂ්පාදකින්ගේ සංගමය මීට පෙර අනතුර ඇඟපුේ. මේවනි විටෝ අුතු ලාපයක් කිපේ මේ බලාපොරත්තුවේෙන් සහල් ොග සැඟවීමට මහ පරිමාණ මෝලහිමිය ැතුළු ව්‍යාපාරිකින් ක්‍රියා කමින් සිටිනවා. එලෙස සඟගමනලද සහල් තොගසොයා පාරිභෝගික සේවා අධිකාරි නිලධරින් මේ වන විට රටපුරා විශේෂ ේෙමක් ආරම්භක. තිබෙනවා එ මේදක්වා ස්ථාන පන්සියක් වටලා ඇති බවයි, පරිබෝගික අධකාරයේ පාරිබෝගික සහ තොරතුරු අධ්‍යක්ෂ, අසේල බ්ඩාරය ප්‍රකාශ කළේ. වැඩිමිට සහල් අලිවි කල ස්ථාන එකසය පණාකටෙරෙහිව, නඩු පැවරීම අද සිට සිදුකිරීමට නියවිතයි. එෙන් ිල ප්‍රදර්ශී නොකළස්ථාන දෙේසියකටත් නටු පැවරෙනවා. සහල් තොග සංවා තැබීම මිල ප්‍රදර්ශයන කිරීම සහ වැඩිමිලට අලිවි කිරමයාාන චෝතනාමතයි මෙම වැටලීම් සිදු කරන්නේ. මෙ අතර චීනය විසින් පරි්‍යාග කළ සහල් තොගේ ලබන විසි පස්සවනදාාවර විට මෙරට ලඟවීමට නියමිතයි. මෙට චීන තානපති කාරයාේ ට්‍රීඩ පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ චීනයෙන් ලබාදයන එම සහල් තොගේ කාණ්ඩ හයක් යටටතේ මෙරට හිමි වන බවයි. එම සහල් තොගේ දෙවන කොටසරගත් නවකාව ලබන තිස්වනදා කොළඹට ඟවීමට නියමිතයි.